හතිය ඇදෙනවා හරියට ලොකු ළමයාට පපුවට කන තියලා පොඩ්ඩ සද්දි වැඩිද කියලා විතරම් බලනවා. එච්චර අමාරුවෙන් හැදෙමු. දැන් මේගොල්ලෝ දැන් ඒගොල්ලන්ට ළවා ඉන්නවා. දැන් ඉතින් ඈත් වෙලානේ. විද්‍රෝහ සේවකල පැල්පත්වල මුළුකෝල් තමයි අනන්ත අප්‍රමාණ දුරාචාර තියෙන්නේ. කුඩු ගහන වුන් ඉන්නේ අප්‍රමාණ සමාජ විරෝධී වැඩ කෙරෙන්නේ අපරාධ සිද්ධ වෙන්නේ ඒවයි. ඒවයි කොයි සාමියා. ආරක්ෂක සේවය කියන ළමෙක් මේ වඩේ යාගේ ගල්ගමුවේ වඩේක ගැන හින්දුව පියා ගන්න කොහෙට ගල්ගමුවේ වඩේක ගැන නවරත්න ගමගේ මායකතුල ඇනේ කරලා දුන්නා. ආ මං වා කනගාට වෙන පසුතැවිලි වෙන ගීතයක් තමයි ඒක ඇත්තම කියනවා. ඒක කියන පසුතැවිලි වෙනවා කියන එක මිසක් වෙන කියන මට උත්තරයක් නෑ ඒකට. දැන් ඔය පොලිස් ගීතේ ලිව්වනේ අවුරුදු 250 පොලිසියට වුණා කියන. ඒක ඒකේ රුපියල් 50000 ගත්තේ හරිය අමාරුයි මම. පොලිස් පහේකට ලිවුම් කීපයක් ලියන. මම මතකයි ආ ලොකු ළමයෙක්ගේ දවසේ මම රුපියල් 10ක් ලිවුම් කවරක දාලා දුන්නා. එතකොටවත් අපේ අතර සම්බන්ධයක් නුකුත් නැහැ. ඒ රුපියල් 10 හැබැයි මම පස්සේ කාලේ කිව්වනම මට තද වුණාම රුපියල් 10 දෙන්න කියලා. විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි හමුනිද මේ පද පෙළි මතක පද අපි යමු එහා පැත්තට. මේ ලංකාවේ ළමා සාහිත්‍ය ගැන මේ මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඔබනුත් එහෙම දායකත්වයක් වුණ නිසා එහෙම පොත් ගණනාවක් ලිව්වා නේද? ළමා සාහිත්‍ය 15ක්. ඔව්. ළමා පොත් 15ක් ලියලා තියෙනවා. දෙකකට රාජ්‍ය සම්මානත් හම්බෙලා තියෙනවා. ළමා ගීතත් රාශියක් ලියලා තියෙනවා. ඔව්. මේ හැබැයි දැන් නම් හැබැයි ටිකක් ගුණාත්මක ළමා සාහිත්‍යයක් බිහි වෙන ලකුණු තියෙනවා. පහුගිය කාලේ ළමා පොතක් කියලා කිව්වේ ওই ලොකු පොතේ ප්‍රමාණය ටිකක් ලොකු වෙලා ලොකු අකුරු වලින් හිත ටිකක් වැඩි කරලා ගන්න පින්ට් එකක් නේ මොකක් හරි කතාවක්. නමුත් ළමයින්ට තමයි ඉතාම හොඳම සාහිත්‍ය දෙන්න ඕන කියලා විශ්වාස කරන්නේ. මේ ඒක වැඩිහිටියන්ටත් වඩා සැලකිල්ලෙන් තමයි ළමා සාහිත්‍ය නිර්මාණය වෙන්න ඕන. දැන් ඒක හොඳ ඉතාමත්ම හොඳ සෝවියට් සහ චීන ළමා සාහිත්‍ය කෘති බිහා බැලුවම පේනවා. දැන් අද වෙනකොට හැබැයි හොඳ ළමා සාහිත්‍යයක් තියෙනවා යම් පමණකින්. මොකද සිවිල් වෙච්චසිංහගේ ජයරත්න සමරසේකරගේ කුමාරතුංගයන්ගේ මුල් කාලේ ළමා කෘති ඉදිහා බලනකොට අද යම් පමණකින් සෑහීමකට පත් වෙන්න පුළුවන් මට්ටමේ ළමා සාහිත්‍යයක් තියෙනවා. ඉතින් මමත් පුළුවන් හැටියට මම දායක වෙන්න උත්සාහ කරලා තියෙනවා. ළමයින්ට හැබැයි ඔය අධ්‍යාපන අරමුණු කියන ඒවා ළමා සාහිත්‍යයකින් වින්දනය රසාස්වාදනය විතරක් නෙමෙයි දෙන්න ඕන, අධ්‍යාපන අරමුණුත් සම්පාදනය වෙන්න ඕන කියන මතයක් තියෙනවා. දැන් එහෙම දෙන්න පුළුවන් නිර්මාණ අපට තියෙනවා. දැන් උදාහරණ විදියට 1973 මට මතක විදිහට මහනම සේකර කවියා අධ්‍යාපන අමාත්‍යාංශ සෞන්දර්ය අධ්‍යාපන නිලධාරිවරයා හැටියටම කාලේ කෘතියක් පළ වෙනවා. ගීසී පද කියලා මට මතක විදිහට ඒකේ කර්තෘ තුන්දෙනෙක් හිටියා. කමලාඩි පීරිස් කියලා අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් හිටියා. මහනම සේකර මිරණ්ඩා හේමලතා ওই තුන්දෙනා. ඒකේ තිබුණා ළමා ගීත රාශියක්. එක ළමා ගීතයක් තිබුණා කොළඹ බාරොන් ජයතිලක විද්‍යාලයේ විදුහල්පති HD ජයතිලක කියලා මහත්මේ. ඔහොමද යුගමතර නෑ මං හිතන විදිහට. ඔළියම ගීතයක් තිබුණා පුල්පිති හරකට පුල්කට වන් දෙක දැම්මම හරි නපුරුයි. පොල්කොහොල් අනුවෙන් පොල් ගහ මුල බැඳ පොල් ඉරටෙන් තැළුවයි. මට දුක හිතිලා පොල් පොන්නක් උද දිය කර කර දුන්නයි. පොල්පිති හරකා ඒ දෙස නොබලා පොල් ගහ මුල් ලැග්ගයි.
දැන් අපි පොඩි කාලේ අපට ඉම්පෝටඩ් සිල්ලම් බඩු නොතිබිච්ච කාලේ අපි කරේ වත්තට ගිහිල්ලා පොල්පෙති බිඩංගයක් අරගෙන පොල්පෙති හරකෙක් හදලා උඩ පොල් කටු වලින් මන්දේකුත් දාලා පොල් කෝල් 90කින් බැඳගෙන ඇදගෙන විදපු එකනේ. ඉතින් ඒක හරි බොහොම අහිංසක විනෝදයක් ලැබුවේ. මේ අදින් ප්ලාස්ටික් ඔය චීන සිල්ලම් බඩු මොහොතරම් ආලයින කරපුවා තියෙනවා. කාල් ළමයිට එහෙම තිබුණේ නැහැ. ඉතින් දැන් මේකේ කියනවානේ අධ්‍යාපන අරමුණ තමයි අධ්‍යාපන ප්‍රධාන එක තමයි ප්‍රජානන ක්ෂේත්‍රය කියන්නේ. ප්‍රජානන ක්ෂේත්‍රය කියන්නේ දැනුම කියන එක. ඊළඟට ආවේදනික ක්ෂේත්‍රය කියන්නේ හැඟීම්. යහපත් ආකල්ප, චිත්ත වේගය වර්ධනය කිරීම. තුන්වෙනි තමයි කුසලතා කියන එක. මනෝචාලක ක්ෂේත්‍රය කියන්නේ එම් පළවෙනි එක තමයි දැනුම හැටියට දරුවා ඉගෙන ගන්නවා පොල් ගහේ නිෂ්පාදන සියල්ල ගැන. පොල් පිටි, පොල් ඉරටු, පොල් කටු, පොල් පුණක්කු, පොල් කුකුලණු. කොහොමද ළමයා ලයිස්තුගත කළා වගේ මතක තියාගන්න දැනුම හැටියට ප්‍රජානනයේ හැටියට. දෙවෙනි එක තමයි පොල් පිටි හරකට පොල් කටු වලින් මන් දෙකක් හදලා දැම්මම උටියක් හිතට ගන්නවා. මිනිසුත් එහෙමයි. එනිසා මොකද කරන්නේ අන්න පයින් පොල් පොල් කටු අන් දෙක දැම්මම හරි නපුරුයි නපුරු වෙනවා නපුරු කමට සමාජයෙන් ඉදැරින දෙන්න හොඳ නැහැ ළමයා අනේන් තීරණයක් ගන්නෝ උට පොල් පොල් කොහුල අනුවෙන් පොල් ගහ මුල බැඳ පොල් ඉරටෙන් තැළුවා එයා දඬුවම් කිරීම බාර ගන්නවා ඒකත් වැරදිනේ අපිට හිතෙන හැටියට දඬුවම් කරන්න බෑ ගුරුවරු දනගස්සන වගේ හැම මිනිස්සුම දනගස්සන්න බෑ එයාටම හිතෙනවා තමන් කලේ වැරද්දක් කියලා. එයාගේ අර වරදකාරී චින්තනය කියන එක මතුවෙන පටන් ගන්නවා. තමන් වැරද්දක් කරේ. මට දුක හිතිලා. එයාට දුක හිතෙනවා මම වැරදි වැඩක් කරේ. පොඩි පෙරල් ගැහුවා එයා. පොල් ඉරට ගැහුවා. පොල් ඉරට දැලුවා. මට දුක හිතිලා පොල් පුණක්කුද දිය කර කර දුන්නේ. පොල් පුණක්කට ඒක දිය කර දෙනවා. පොල් පිටි හරක මොකද කරන්නේ? උත් හිතට ගත්ත එක උත් පොල් පිටි හරක ඇදිස්සනෝ බලා පොල් ගාමුළු රැක. පැත්තත් බලා. මේකේ ආවේදනික ශාස්ත්‍රයේ වැරද්ද දැක දැක නොදැක්ක වගේ ඉන්න බෑ ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ කියන ආවේදනේ ඒ වගේම දයාව කරුණාව අහිංසාව යහපත් චිත්තවේග වර්ධනය කරගන්න ඒක ආවේදනික පැත්ත ඊළඟට පොල් පිටිහරකෙක් හදන්න ළමයා පෙළඹෙනවා හදන්න බැරනම් අඩු ගන්න අඳින්නවා කුසලතා හැටියට වර්ධනය කරගන්න ඉතින් ඒ වගේ ත්‍රිවිධාකාර අධ්‍යාපන අරමුණු සම්පාදනය වෙන්න ඕන ළමා සාහිත්‍ය කෘතියකින් බොහෝ විට ඉතින් ඒ වගේ සාහිත්‍යයක් තමයි පළදායි වෙන්නේ දරුවන්ට. හොඳයි ඒක ටිකක් වැදගත් පණිවිඩයක් ටිකක් නෙමෙයි ඇත්තටම වැදගත් පණිවිඩයක් ඒකයි මට මේ ළමා සාහිත්‍ය ගැන පොඩ්ඩක් මම අද මේ මතකපද ඔස්සේ හරි ඔබතුමත් එක්ක කතා කරනවා කියලා තීරණය කරේ. දෑතේ එල්ලි මියුරු කතා කිව්. ඊළඟ මතකපදය. ඒක නම් ඇත්තටම දැන් මගේ ජීවිතේට සම්බන්ධ එකක්. දැන් අපි පොඩි කාලේ අපිට අපේ ගෙදර ගාල්ලි කොටුවේ ගෙදර දැන් ඔබ මූලින්දලාම ඔහම අතිශෝක්තියෙන් මතක් කරපු පුලෙන් බාන් විදියන්ත 43 ගෙදර අවුරුදු 256ක් වයස ගියක් ඒක. ඒක ලන්දේසි කාලේ ගියා. බිත්ති අඩි දෙකක් පළලයි මහත. මුදුන අඩි 47ක් උසයි. අඩි 47ක් උසයි. තනි තට්ටුවේ ගියක්. ගිටට්ටු දෙකේ ගන්න නෙමෙයි. ලොකු මේ නාගස් කඳන් දාතින බාල්ක හැටියට මේ මේ ඒක සිංහල උළු හොයලා තිබුණේ හරි නඩත්තු කරන්න හරි අමාරුයි කොයි වෙලාවේ බිත්ති ඇද වැටේද කියලා හරි ලොකු අනතුරක අපි හිටියේ පහල හදන්න ගිහිල්ලත් මිනිස්සෙක් වැදලා වැටලා මැරුණා ඒක තරය ඔව් ඉතින් ඒ වගේ අනතුරුදායක ගයක් ඒක ප්‍රතිසංස්කරණය කරන්න සල්ලි නැහැ ප්‍රායෝගිකව මාස්ටර් ගන්නවා එක තැනක් කේමදාස මාස්ටර්ව නව අධ්‍යාපනසියේ පටන් ගන්න කාලේ ගීත නාටකයක් කරන්න ඕන කියලා තිලක් ජයරත්න මහත්තයයි කේමදාස මාස්ටර්ව අපේ ගෙදර ආවා ඇවිල්ලා කුටු වටේ ඇවිදලා ගෙදර රැක් කෑම කන්න ලෑස්ති වෙලා සාලේ කෑම මේසෙ වල්ලා ඉදියාප්ප කරනකොට මේ වහින්න පටන් ගන්න මාස්ටර්ගේ පිකාරට අතුලක් කරනකොට හොදි අඩු වෙන්නේ ඒක බලලා ආස්තකේ මාස්ටර් සිවිගා අපි හදමු කියලා
ඒ වගේ තත්ත්වෙක හිටියේ. මේ පොඩියුම් පොඩි කාලේ මේ හැමදාම හැම්බිරිසාව දෙනවා. මොකද ඉරිකඩ එනවාමයි කොච්චර නෙට් එක දාලිවල නෙට් එක වටේට ඉතිරිද්දකුත් මේක කරලා අහුර වුණා. හතිය හැදෙනවා හරියට ලොකු ළමයාට පපුවට කන තියලා පොඩ්ඩ සද්දි වැඩිද කියලා විතරක් බලනවා. එච්චර මාරුවෙන් හැදෙමු. දැන් මේගොල්ලෝ දැන් ඒගොල්ලන්ට ළවා ඉන්නවා. දැන් ඉතින් ඈත් වෙලානේ. දැන් අපේට මොනවද කවුට බලන්න වෙලාවකුත් නැහැ. ඉතින් ඒ ඈත් වීම හැති කරන ඒක ටිකක් කාන්සාසහගතයි හැඟීම. මම දන්නේ මට නම් හිටියක් අමාරු හිටියක් සමහරවිට මේ මේ කාමරේ තනියෙන් හුඟක් කරාට එනකොට මට දැනෙනවා ඒක දෑතේ ඉල්ලීමේ උරු කතා කිව් සූතර දෝනියන්නේ කාලේ රියසක මහලු මගින් නොබ ඈතට ගෙන යන්නේ කාලයත් එක්ක අපිට හැඟීම් විඳ ගන්න අමාරු වෙනවා හරියට දුකයි ඒක සරණශ්‍රී බණ්ඩාර මහත්තය දීලා තියෙන අමරදේවන් ගායන්නේ ගිය වැලිබත පා වෙන්නේ කියලා තියෙනවා. දරුවන්ගේ දොස් කියනත් බෑ ඒකට. දරුවන්ට දොස් කියනත් බෑ. ඒගොල්ලන්ට වෙනම ජීවිතයක් තියෙනවා. තියෙනවා. අපිට වෙලා තියෙනවා ඉතින් අපිට අපේම විඳ ගන්න ඒක කොහොමහරි. මට තාමත් හිතාගන්න බෑ මේ ජීවිතේ කොහොමද මෙච්චර දරාගන්නේ කියලා. ඉතින් විශ්මය ජනකයි. හරි. අපි මේ තව ටිකක් ඉස්සරහට ගියොත් එහෙම මේ කවිය සහ ගීතය අපි කොහොමද වෙන් කරගන්නේ කියලා ශ්‍රී විජේසිං මහත්තයා කවිය දැන් හැබැයි පැරණි කවිය මේ කියලා රස විඳින්න මාධ්‍යයක් වෙලා තිබුණේ පැරණි කවිය ගායක වෙලාට දැන් ගීවිරිත් උනත් ගායනා කරලා තමයි රස විඳින්නේ ගායක වෙලාට හඩනගා කියලා එතකොට මේ මේ හිටිවන කවි කියලා සම්ප්‍රදායක් තියෙනවා ෂණික කවි. ඒ වුණත් ගායනා කරනවා. නමුත් අර කාලයක් තිස්සේ කාලයකට පස්සේ මේ කවි ගායනා කිරීම නැතුව නිශ්ශබ්දව කියවීම පටන් ගන්නවා. ඒ නිසා අර මේ මේ ගායනය කියන එක කවියෙන් ඈත් වෙනවා යම් පමණකට. ඒ නිසා අර ශ්‍රුතිගෝචර භාවයේ අහල රස විඳින ගතිය නැති වෙනවා කවි. ඒක ගීතය විසින් අරගන්නවා. ගීතය මේ 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 ගීතේ ලොකු ඉතිහාසයක් නැහැනේ. ගීත කියලා තිබුණේ අපේ මුලින්ම අපේ යාතු කර්ම ගායනාවල තියෙනවා. ඊට පස්සේ ජන නාට්‍යවල තියෙනවා. ඊට පස්සේ නෘත්‍ය ග්‍රැම්ෆෝන් ඕමෝමනේ ගීතය කියන කලාංගයේ වර්ධනයනේ. ගීතයේ තියෙන ප්‍රධානම දේ තමයි ගීතයේ ශ්‍රව්‍ය ගෝචරය. එක අහලා රස විඳින එක. ඒක තාක්ෂණික ප්‍රයෝගات එක්ක බලනකොට විනාඩි 3ක් හෝ 4ක් තමයි උපරිම දහවන කාලේ. කියන්න ඕන දේවල් ඔක්කොම කියලා ඉවර කරන්න ඕනේ ඒ කාලය ඇතුළත. ඒකත් ටිකක් මෑත කාලිනේම හදාගත් එකක් නේද දැන්? ඔව් නෑ ඉතින් මෙහෙමයි දැන් සමහර ගීත තියෙනවා දැන් උදාහරණයක් විද්‍යාත්මක පදනමක් නැහැනේ අපට අහන් ඉන්න පුළුවන් විනාඩි 3කට වඩා බෑ වගේ කන්න අහන් ඉන්න පුළුවන් ඇත්තටම. දැන් සමහර දැන් ওই ඔතන මතකන රොමියෝ ජුලියට් චිත්‍රපටයේ තේමා ගීතේ. ජීඩීල් පෙරරාගේ. ඔව්. රෝමියෝ තරුණයා තරුණයේ ජුලියට් නමින් යුත්තේ ඇතුළුගේ පහන් දැල්ලෝ ලෙසේ ආලෝක පතරුණා මදරද රූස්ත්‍රීන් පබසරවන්නේ කියලා එන්න විනාඩි 12ක් තිබුණා සිද්ධ. තේමාගේ ඕක මේ නිහල් ජයවදර කිව්වේ. ලිව්වේ මාජාර තිස්ස කාර්යස. විනාඩි කීයද තිබ්බේ? 12ක් තිබ්බා. සිනිදු සුදුමුදු තලාවේ විනාඩි 6යි තප්පර 20ක් තියෙනවා මට. කොහොම හරි ඉතින් අර මේ ඒ නිසා ගීතයේ ධාවන කාලයේ කීටි ඒක සංක්ෂිප්ත ගුණයෙන් ගීතේ කවියෙම සංක්ෂිප්ත වෙන බෑ ඕන පිටු ගාන පොතක් දික් කරන්න පුළුවන්. ඊළඟට අත්දැකීම් ගත්තම මේකේ අනුභූතිය ගීතේ සහ කවියේ ගොඩක් සංකීර්ණ අත්දැකීම් අනුභූතීන් ගීතෙන් කියන්න බෑ කියලා අදහස තියෙනවා. නමුත් සමහර ඒවා තියෙනවා අතිශය සංකීර්ණ ඒවා කියපු වෙලාවල් තියෙනවා. උදාහරණයක් දෙයක් කියන්න පුළුවන් නම් උදාහරණ විදියට ගත්තොත් ඉතින් ওই සන්නාලීනේ ගීතය. එතකොට මේ මේ සිනේ සුදුම තලාවේ එක්ක තියෙන අනිච්චින්දෝ පිපුණු කුසුම් පරෝ. ඔව් පිපුණු කුසුම් පරෝ. ඒක ඒ වගේම ඉතින් එතකොට අලුත් ගීත ගත්තොත් දැන් මේ පිපුණු මලේ රෝ එමල දනිදු වගේ එකක තියෙන අලුත්. ඒක හරි ප්‍රබලයි.
කවි ගානකින් කියන්න ඕනේ වගේ ඉතින් කියලා තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. නමුත් පොදුවේ පිළිගැනීම තමයි කවියට සාපේක්ෂව සරලයි කියන එක අනුව. ඊට භාෂාව වුණත් මේ දෙක අතරේ වෙනස්කම් තියෙනවා. සමහර පාරිභාෂික වචන වගේ දේවල් දැන් මම නම් උත්සාහ කරලා තියෙනවා තමයි අජානේ ස්කූටර් වගේ වචන, ට්‍රැක්ටර් යකඩ රජසින් ඒ වගේ අත්දැක බැලීම් කරන්න. අරගත්තු තුමයි නේද? මොකද්ද? මට ගමට එන්න. ඔව්. කුරුළුපියාටව. කුරුළුපියාටව. ඒක ඇන්ටනා. ඇන්ටනා තුරින් තුරු පසු කර ඇන්ටනා කියන වචන. ඔව්. ඊළඟ ඇඩ්‍රස් ඔබට වෙහෙසයි කියලා එකක් ලියලා තියෙනවා අවුරුදු ගීතයේ අමෘත සිපිටිස් කියන එක. ඇඩ්‍රස් ඔබට වෙහෙසයි. ඔබට වෙහෙසයි. ආ. පුණ්‍ය කාලේ ගැන කියද්දි. මේක මම ඇත්තටම දන්නේ නැහැ මේක. මේකක් තියෙනවා. ඔව්. ගුවන් විදුලිය තියෙනවා. ආ. තව තියෙනවා සෙල්ටෙල් කුරුරය නඩනව නන්තරේ මට කම්බි දිගේ කිරිල්ල ඒක මං අහලා තියෙනවා එහෙම එකක් තියෙනවා කවි ගීත බවට කොච්චර ප්‍රමාණයක් පත් වෙලා තියෙනවද සහ ඒ ඒ ඒ ඒ ඒකට රූප කවි ගීත බවට එහෙම මම උත්සාහ කරලා පත් කරන අවස්ථා දෙක තුනකට වඩා නැහැ දැන් ඕක ඉන්නේ මුල්ම ඔය අංකගිරියට මාරු වෙමි කියන කවි පෙළ මගේ බිස්සූණිය අසාපන් කියන එක එක ගීතයක් කරන්නේ මම නෙමෙයි ඇත්තටම. ඒක කවි පෙළ පත්තරෙන් අරගෙන රජරට සේවය දීපු සර්ණශ්‍රී බණ්ඩාර මහත්තයා තමයි ඒක සංස්කරණය කරලා කපුගෙට දෙන්නේ. මම නෙමෙයි. එතකොට ඔය ලෙන්චිනාගේ එකක් කවියක් හැටියට බලවෙන්නේ ඒක කවිය ලියන්නේ මම පස්සේ ගීතයට පස්සේ. මොකද ගීතෙන් කියවන්න බැරි ගොඩක් මට තියෙනවා කියන්න ඒ නිසා මම කවියක් කියුවා. හැබැයි කවිය ජනප්‍රිය වුණේ නැහැ. ඊළඟට අජානේ ස්කූටර් නම් මම කවිය තිබිච්ච එක තමයි මම ගීතයට ගත්තේ. ඒ අරින් මම හිතන්නේ මම කවි ගීත කරලා තියෙන අවස්ථා අඩුයි කියලා. හැබැයි පොඩි සමාජ විරෝධයක් උත් තිබ්බා සහ එහෙම තැන් තැන් වල ලියවිලා තිබ්බා මම ටිකක් ඔය කියලා තියෙනවා. තිබ්බා ඉතින් මම කවිය ගීතය ඇතුලේ මේ දිය කරගත්තයි කියලා. ඒක ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? නෑ ඉතින් මම තාම කවි ලියනවා දැන් ඉතින් මම කවි පොත් 10ක් පුත් කරලා තියෙනවා. මම ගීත පොත් 10ක් දැන් මේ 10 වෙනි පොත මේ දවස්වල ඉතුරුනේ තියෙනවා. ගීත පොත් 10ක් කරලා නෑ මම හිතන්නේ කවුරුවත් තාම. ඔව්. ඔතින් මෙහෙම ගන්නත් අපර ලොකු ප්‍රමාණයක් තියෙනවනේ මේ පූල් එකකට. තව පොත් දෙක විතර හරියන්න ගීත තියෙනවා පොත්. තව නොකරමු. ඒක හරි. අපි එමු කුලරත්න තෙන්නකෝන්ගේ ගීතයක් තියෙනවා. ඒකට මම හරි කැමතියි ගීතේක. ඒක තනිකරම මේ සමුද්‍රගෝෂ විරිතෙන් ලියවෙච්ච කවි පෙළක්. ඩෝල්ටන් අල්ලිස් තමයි ලියලා තියෙන්නේ. ඒ කුලරත්න තෙන්නකෝන් මම හරි කැමති ගායකයෙක් ඒකාර. මේ මොන යුගයේද කුලරත්න තෙන්නකෝන්? 60 ගණන් වලද? දැන් ඔය යහුම ජනප්‍රිය සංගීතඥයෙක්. කුලයාපිටිය ප්‍රදේශයේ හිටිය අන්තිම කාලේ මේ ක්‍රියානතරගෙන් මම හිතන්නේ මේ 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 පක්ෂාඝාතී වගේ පැත්තක් පාන නැතුව හිටියේ ආඝාත රෝගේ වැළඳිලා හිටියේ. ඔව්. ඒ වුණත් තනි අතින් ਉਹ සිතාරේ වාදනය කළා. ਉਹ දීපල්නාග් පරේෂණ වෙලා දීපල්නාග් ඇවිල්ලා ශිල්පීන් වගල කරනවානේ. ඒ වෙලාව විශිෂ්ට සේනේ ශිල්පීන් 8 දෙනෙක් මම කරනවා. 8 දෙනාට ඇතුළත් වුණා එක්කෙනෙක්. ওই මුළු හදින්ම මම ඇට පෙම්කොට ගීතේ මේ තනුවත් ත්‍යාගේ. ඔව්. ඒ කුලත් එන කොංගේ. ඒගොල්ලෝ ජනප්‍රිය ගීත රාශියක් තිබුණා. දිගුවර ලෙස උදාහරණ මැනික ලස්සනයි. මගේ රන් මැනිකෝ පැලට වරින්. ඒ වගේ ගීත රාශියක් තිබුණා. ඔව්. මාදාංගණි තෙන්න පොන් එක විවාහ වෙලා හිටි කෝකිල දේවීරු තුංගගේ දියණිය අය. කුලත් එන කොංගේ ගීත වලට මම කැමතියි. කැමති. පෞද්ගලිකව කැමති. ඔය මේ ඔය එක කවියක් හරියටම. ඔව්. සමුද්‍රഘോഷ විරිතෙන් ලියලා තියෙන සමුද්‍රഘോഷය කියන්නේ දෙසෙන් අටෙන් යති අටලොස් මතින් බඳුනේ විය සමුද්‍රഘോഷ සෝකනේ. ඔව්. සමුද්‍රഘോഷ කියන්නේ මේ සඳරස්කලා මිදුලේ දිය විය අඳුර සුළඟට වැනේ වෙලා දරු උණ පඳුර අදගේ නිදනු බෑ ඇහුනද පිය සොඳුර පිල උඩ එලා දෙනු මගේ බුරුපන් පැදුර මිදුලේ පෙනේ රෑ සඳ දියට පිඟී මිදුලේ බුලත් වැල දලුලා ඉහළ නගී
නොබා දිනේ සිට මගේ පැල්පතෙහි දුගී සොඳුරිය බලව රන්වන් හිරු එළිය වගේ ලැබ රස පොහොර දෙක අපසතු දිලිඳු බවේ ගම සරසමින් පොහොසත් මල් පඳුරු වැවේ කෙනෙකුගේ සතුට අතමිට මිල මුදල නොවේසො අපටත් සුඳුර යහතින් කර දවස ගෙවේ වෙළබඩ මායමේ ඇල ළඟ බකින ගහේ රැගත කරන බකම උනාඩ නොවැහේ ඌගේ සොහොන් හඬ දෙසවන දැරිය නොහේ යමු ගෙට යමු සුඳුර හඳ වැහි කළුවකට වැහේ රොමාන්තික සෞන්දර්යයක් තියෙන කවියක්. ඒක මං අකමැති තැනක් තියෙනවා. අකමැති දෙයක් තියෙනවා. ඒ තමයි ලැබ රස පොහොර දිය අපසතු දිලිඳු බවේ ගම සරසමින් පොහොසත් මල් පඳුරු වැවේ. කෙනෙකුගේ සතුට අත්මිට මිල මුදල නොවේ අපට සුඳුර යහතින් කර දවසකේ. ඒ දාර්ශනික සංකල්පයට මම කැමති නැහැ. ඒක වැරදි. ඒ කියන්නේ පොහොසත් අය ඉන්නවා, ඒ පොහොසත් අයට ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ. අපි යථාලාභ සන්තෝෂෙන් අපි ජීවත් වෙන එක. ඔව්. අපිට අත පිට මිලෝදල් නැතුණාට අපිට අපිත් යහතින් ඉන්නවා කියන එක වැරදිනේ. ඔව්. ඒක අර පිදුරු සේවකල පැල්පදියි සාමෙ නැතමහ මන්දිරේ කියන වගේ මිත්‍යාවක්නේ. ඔව්. විද්‍රෝහ සේවකල පැල්පත් වල මුළු කුල තමයි අනන්ත අප්‍රමාණ දුරාචාර තියෙන්නේ. කුඩු ගහන වුන් ඉන්නේ අප්‍රමාණ සමාජ විරෝධී වැඩ කෙරෙන්නේ අපරාධ සිද්ධ වෙන්නේ ඒවයි. ඒවයි කොයි සාමිය. එනයි පැල්පත් කියක් හදලා දුන්නම ඔක්කොටම ඉවරයිනේ. ගම් උදා වැටේ. සාමගෙන්නේ. ඒ මිත්‍යාව. ඒකම තමයි මෙතන තියෙන්නේ. ඒකට මම කැමති නැහැ. ඒ ඇරෙන්න ඔයි 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 සංහිඳියාවට ඔය නිස්කලංක ජීවිතයට සරල ජීවිතයට මං කැමතියි. ඔය යථාලාභ සන්තෝෂය ලැබිච්ච දේ හතුරෙන් බාරගෙන ඉන්නවයි කියන එක. හා. එහෙම වුණොත් හැමදාම මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මේ හැමදාම ඔය විදිහට මිදී. එකම විදිහට ඉන්න. එකම විදිහට ඉන්න. මුලින්ම ගීතයක් ප්‍රචාරය වෙන්නේ රජරට සේවෙද? නෑ. නෑ. ගුවන්විදුලි. ගුවන්විදුලි. ගුවන්විදුලියේ යෞවන සමාජයේ තමයි ලෝෂන් බුලත්සිංහල මහත්තයා නිෂ්පාදනය කළ යෞවන සමාජයේ කපුගේ මේ හාමෝනියම් එක වාදනය කරලා සජීවීව ගායනා කරනවා ගීතයක්. තනිවිලාමා නන්නා අඳුන දුරු රටක මග නොදන්නා එන්නම් මේ පාළු අහසේ අඳුර අතරින් පායලා කියලා. ඒක පටිගත වෙලා නැහැ හැබැයි. ඔක ඊට පස්සේ තවත් වැඩසටහන් කීපයක ගියා. සඳැල්ලේ ගියා, ගුරුකුලේ ගියා. ඒක පටිගත වුණේ නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් පටිගත වෙච්ච ගීතයක් හැටියට මේ ප්‍රචාරය වුණේ ගුවන්විදුලියේ මේ ඒල්බී කන්දපොළ. බණ්ඩි ගෝයම් බිම පෙරළි ලපළු බියෙන් සැලෙනා කියලා ගීතයක් යනවා. ඊට පස්සේ සතියේ බණ්ඩාරතාවද කියනවා මේ මෙතු පියන් පියා මුතු දසන්වසා ඒ ගීතය. ඔය දෙක තමයි මුලින්ම ගුවන්විදුලියේ පටිගත වෙච්ච ගීත. කපුගේ රත්නශ්‍රී යුගයේ ඇති වෙන්නේ මේ කොයි කාලේද ටිකක් එහෙම එකට ළඟ නෑ. කපුගේ මම ওই ගීතේ කිව්වට කපුගේ මම දැකලා තිබ්බේ නෑ. කපුගේ මුලින්ම හම්බෙන්නේ මට 81 අවුරුද්දේ මම මොනරාගල ගුරුරේකට වැඩ කරන කාලේ. ඔහුගේ කාලේ රාවේ ප්‍රසංගය පටන් ගන්න යනවා කියලා ඒකට ගීත තෝරන්න ඉන්න කියලා අනුරාධපුර එන්න කියලා මම ගියා. දින දවස් කීපයක් හිටියා ඒ. ලංකා බැංකු ශ්‍රවණාගාරයේ උඩ තට්ටුවේ මේ පැදුරු වෙලා අපි පිරිසක් හිටියා. හරි අපූර්ව ඇති ඊට අපුගේ මේ ප්‍රොෆෙසර් ගම්ලත් මහාචාර්ය සුජලද ගම්ලත් ගුවන්විදුලි තිලක් ජයරත්න විජයනන්ද ජයවීර ජයතිලක බණ්ඩාර නන්දන මාරසිංහ සුනිල් විජේසිරිවර්ධන ලංකාවට ආපු දවස රුසියාවේදලා විසන් කුරුව පිටියේ ඔයගේ පිරිසක් හිටියා. ඒකින් තමයි කපුගේ මුලින්ම හම්බ වෙන්නේ. ඒක දියුල්ගනේ කරලියට ඇවිල්ලා නැහැ නේද? දියුල්ගන් හිටියා. දියුල්ගන් හිටියා. දියුල්ගන් තමයි අරුණසිරි අපිට තේ හැදලා දුන්නේ. මේ ඒ මුලින්ම කපුගේට ලියන ගීතේ මොකක්ද මේ මේ අර ගීතේ අර ගීතේ. ඔව්. හැබැයි මේ ජනප්‍රිය මේ තලයට ආවේ මේ ඊට පස්සේ නිඳ නැති නේද? නැති නේද? නිඳ නැති නේද? ඒක ඔහුගේ මාවතේ ගීතේ ඔහු දෙවනි කසත් පඩේ
මාවතේ ගීතය කැසට් පටේ තිබුණා නින්දන ඇතිරයි මගේ බිස්සෝනේ අසවපන් වීදී බුදු ඔය හින්දු තුන තමයි මුල්ම හින්දු තුන ඔහුට පැටිගත වෙච්ච කැසට් එකකට 83 වගේ මම හිතන්නේ 83 ද මතක නැහැ 83 84 වගේ ඒ ගණෝ ඒ ගණුදෙනු වල තිබ්බ මනුෂ්‍යත්වය විතරයි නේ ආර්ථික නෑ ඒක සිංහ ලංකාවලින් කළේ සිංහ ලංකාවලින් කළේ සිංහ ලංකාවල එතකොට සිංහ ලංකා කාර්යාලය තිබුණේ නුගේගොඩ නුගේගොඩ මේ පාගොඩ පාරේ පාගොඩ පාරේ කපුගේමයි දෙන්නම ගිහිල්ලා උතෙන්ට මේ කපුගේ රුපියල් 20000ක් ගෙවුවා එතකොට මට රුපියල් 750ක් දුන්නා හින්දු තුනට ඔව් ඊට පස්සේ කපුගේ ඕක අරගෙන ගිහිල්ලා මට නාත් එක්ක මේ ගියා රාජගිරියේ කේමදාස් මාස්ටර්ලාගේ වලවට පොඩ්ඩක් එහා 80යි වර්ජනය කරපු යාළුවෙක් හිටියා ඌගේ ගෙදර පිටියක් කැඩිලා ඉතින් දියා වුණා රමේ මේකලිටි පොඩියෝන් හිටියා ගෙදර තුමනෝදනේ යාළුවට රුපියල් 20000ක් දුන්නා ගියා දාගන්න කපුගේ අරසල්ලි වල දැන් 10000ක් තියාගෙන 20000ක් දුන්නා 10000 එනවා ඔව් නුගේ ගොඩ මේ මේ අපේ ශාලාවක බිලක් තිබිලා ගෙව්වා 5000 ගන්න එතුවක් කාලයක් කල් ගත කරපුවා දැන් අධ්‍යතනයේ තරුණ පරම්පරාව අතරේ තියෙන එක මම මේ තරුණයන්ට පරිභව කරන්න කියන කතාවක් නෙමෙයි يعني තරුණ පරම්පරාව අතරේ තියෙන කතා බහ සහ අපි විවිධ වැඩසටහන්වල මේ මේ ඩිජිටල් අවකාශයේ සහ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මොන යම් මේ වගේ කතිකාවත් කොතන නිර්මාණය වුණත් අපි එක සින්දුවක් ලියුවේ දැන් අපි කාර් එකක් අරගෙන ඉඩමක් අරගෙන එහෙම ඉන්නවා අපි සින්දුවක් ලියන්න මෙච්චර ගාණක් ගන්නවා ඒක දැන් මම හිතන්නේ මේ 90 දශකයේ විතර ඉඳලා මෙහෙම ඉස්සරහට ඉස්සරහට يعني ගීත يعني ව්‍යාපෘති බවටත් පත් වෙලා තියෙනවා ඒ වෙන වෙන ආදායම් මාර්ග බවට පත් වෙලා තියෙනවා සමහරු මිලත් කියනවා මම දන්නේ ඔබතුමා දැන් කීයක් ගන්නවද කියලා සින්දුවක් ලියන්න මෙහෙමයි මේ ගැමුණු මුල් කාලේ නම් එහෙම මම ලොකෝල සල්ලි අරගෙන නැහැ. දැන් මං කිව්වෝ මට 250යි කියලා ඉන්දෝර කිව්වා. ඔව්. ඒ දවස්වල. හැබැයි ඒ කාලේ ගුවන් ඉදිරිය ඔබ දන්නවද මගේ කවියක් ගියාම ගුවන් ඉදිරිය රුපියල් 10ක වෝචරයක් කියවන ගුවන් ඉදිරිය. කවියක් ප්‍රචාර කරන ඉන්දෝක් නෙමෙයි. ඔව්. කවියක් ප්‍රචාරය වුණා. රුපියල් 10ක වෝචරය රුපියල් 10ක ලෝවන මොකද මගේ පරිදි 230යි. ඔව්. කතුරු භාග පදන මේවන්නේ. මන්ත්‍ර ප්‍රචාරය කරේ වවුචරයක් කියවන වවුචරය අසංග කියන මනි ඕඩරක එහෙම කාලයක් තිබුණා ඉතින් මුල් කාලේ වුණත් සින්දු වලට දැන් දැනටත් මම දැන් මම හැබැයි සාමාන්‍යයෙන් නිකන් හින්දු දෙන්නේ නැහැ මම මොකද මම දන්නවනේ දැන් මේකට ලොකු ආර්ථික පදනමක් තියෙනවා කියන්නේ තියෙනවා කියලා දැන් අපිට හම්බෙන්නේ ගොඩක් කලකට උයි මුලින් ගන්න ගාන විතරයි ඒත් මම සින්දුවකට සල්ලි ගන්න කලින් මම යා රස්සාවක් කරනවාද මොකද්ද කරන රස්සාව යාට මේ වේදම් දරන්න පුළුවන්ද කියලා බලලා තමයි කරන්න දැන් පහුගිය දවසේ මේ ආරක්ෂක සේවයේ කියන ළමයෙක් මේ වඩේ ගාගේ ගල්ගමුවේ වඩේ එක ගැන හින්දුව පියා ගන්න කියාට ගල්ගමුවේ වඩේ එක ගැන නවරත්න ගාමගේ මායකතුල ඇනේ කරලා දුන්නා ඉතින් ඒ වගේ කෙනෙක් කොහොම සල්ලි ගන්නේ අර මේ මේ අර දර්ශන වික්‍රම තුංගලයි ගෙවල් තියෙන දන්න මේ සිකියුරිටි සර්විස් එකේ ඉන්න මල්ලි කෙනෙක් කියනවා මැදිරිගිරිය පැත්තේ කෝල් එක හින්දු කෙනෙක් ලස්සන එයාටත් මම හින්දු දුන්නු ඉතින් මම සල්ලි ගන්නේ කොහොමද ඒ උනාගේ නිකන් දෙනව තියෙනවා සාමාන්‍යයෙන් ඉතින් මම දැන් ප්‍රොෆෙෂනල් ආර්ටිස් කෙනෙක්ගේ වෘත්තිය ගායකයෙක් නම් මම 40ක් වගේ 45ක් වගේ ගන්න තමයි ගන්න 40 45 ස්පාතිය ගන්න කියලා වල තියෙනවා ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටම් බලලා ඒකටත් නාහෙන් අඩු නෝන මම කතා කරමු දාන ඇත්තම ඕ ඉතින් කරන්න බෑනේ දැන් ආයතන වල දීපු ගීතත් තියෙනවා මගේ 3400 ඒ වගේ නම් අර නිශ්චිත ගාණක් සමහර ලාවට ගෙවනවා නේද දැන් ඉස්සරේ මොකද 10000 ගෙවුවා ඒගොල්ලොත් නාහෙන් අඩු නෝන වෙන්න ගියා එම පොලිස් ගීතේ ලිවනේ අවුරුදු 250 පොලිසියට වුණා කියන්නේ. ඒක ඒකේ රුපියල් 50000 ගත්තේ හරිය අමාරුවෙන් මම. පොලිස් පහේලත් ලිවුම් ගීපල් ලියන. තෝකේ ලංකාවේ පොලිසිය 8000ක් තියෙනවනේ. හැමදාම පොලිසියවල ජාතික ගීත පස්සේ පොලිස් ගීතේ වාදනය වෙනවා. ඒ වාදනය වෙන වාරයකට 750ක් දුන්නොතින්
දවසකට මට රුපියල් 4000ක් හම්බෙන්නේ නැහැ. ඉතින් මට වෙන පඩියක් කොහෙන්ද නැහැ නේ ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න. මගේ පේෂන් එකට වැඩි ගාණක් හම්බෙනවා. එහෙම දෙන්නේ නැහැ. නමුත් ඉතින් මේ අද ගීත කරන්නේ උගක් වෙලාවට සල්ලි තියලා නෙමෙයි ඇත්තටම. අවසාවරණය කරන්නේ. ඉතින් ගාණක් කියන්න මට හිතෙන්නේ නැහැ තාම. දැන් ඊයේ දවසේ මට කතා කරලා පරාක්‍රම රියල් මහත්තයාගේ අලුත් චිත්‍රපටියට බජට් එක හදනවා. හින්දු තුනක් තියෙනවා. කොහොමද මේක ගණන් දෙන්නේ කියලා මගෙන් ඇහුවා. මං කොහොමද මේ ගණන් කියලා මං කිව්වේ 50ක් විතර දාන එක හින්දු වල කියලා. ඒක තමයි මගේ ආර. අපි කඳුලෙන් සිනාවෙන් ඊළඟ මතකපද ඒක ගීතේ තෝරගත්තේ ඒක මගේ බිරිඳගේ කැමති ගීතයක් යා ඔය ගීතේට කැමතියි යා යා දිනපොතක මේ මට ඇගෙන චැප්ටර් එකක් විදියට කතා කරන්න ඕනේ කමක් නැහැ මුතු මම කියන්නේ 1970 මම ඒ ගෙදර නේවාසිකයෙක් වුණාට එයා අතන එතකොට අවුරුදු 12ක ළමෙක් ලොකු ළමෙක් වෙලාවක් නෙමෙයි යා මම මතකයි යා ලොකු ළමෙක් ඉඳලා මම රුපියල් 10ක් ලියුම් කවරක දාලා දුන්නා එතකොටවත් අප ඇතුළ සම්බන්ධයක් නුකුත් නැහැ රුපියල් 10 හැබැයි මම පස්සේ කාලෙක ඉල්ලනවා මට අද වුණාම රුපියල් 10 දෙන්න කියලා. එතකොට මගේ පර්සෙන් ගැලලා මට දෙනවා. එමේවත් තිබුණා. මට ඒව හම්බෙලා තියෙන නිසා මම හැන්නා. 74 අවුරුද්දේ තමයි මම උසස් පෙළ කරලා බෝඩින් ඉවත් වෙලා යනකොට තමයි මෙයා ඒ සම්බන්ධය ඇත්තටම ඇති වෙන්නේ. එයාගේ ඩයරි එකේ ලියලා තියෙන ওই සින්දුව. කඳුලෙන් සිනාවෙන්, සුසුමෙන් දයාවෙන්, හද වේදනාවෙන් දී ඔබයි ගියේ වෙන්නේ කියලා. ඊළඟ රත්නාය කියන්නේ. ඉතින් ඒ කැමැත්ත තමයි මට තාමත් තියෙන්නේ. ඉතින් ඒ ගීතේට. අපි කතා කරමු. මේ දැන් අර ගීත ලියන එක ගැන ටිකක් කතා කරද්දී මේ මම යනවා 2009 වගේ රාවේ එක කවියකට මේ මේක මට මේ කවිය කියලම මම මේකේ පිළිතුරු කවිය ඔබතුමා ලියපු එකත් කියලම මගේ කතාවට එන්නම් මේ සමාජය ඇතුලේ තියෙන යම් යම් ආදරණීය විරෝධතාවලටත් අපිට පොඩි ඉඩක් තියෙන්න බෑ මේක ඇතුලේ ඒක නිසා වන්නේ සිට රත්න ස්ට්‍රීටය කියලා තමයි මේක මම පත්තරෙත් කියවුවා ඊට පස්සේ මම මේ අදාළ කවියද කියලා මම මේ ඊයේ ගෙන්නත් ගත්තා අවැසිමය පිළිතුරක් මට කිවියර ගඳ ගහන වැඩිම කියවන පත්තර අතරනව සදාකාලික රැඩිකල්ව ඇස ගැසෙන ඔබව හඳුනන දුප්පත්ම විකල්පිත පිටු අතර නිවා දැම්මාද කාව්‍ය සඳ මඩල ඉරිතලුණු ප්‍රකම්පිත හද ආස නොවීනම් ලබාගෙනවද්ද ආණ්ඩුවේ තනතුරක්වත් නිකමට දෙකට නොනැමුණු කෂේරුව සිහිනයෙන්වත් නැමුණාද තුන්බියෙන් වෙලුම් කන විශාලා මහනුවර යකුන් ළඟ රාමුව ඔවුන්ගේ වීමට හැකිය වීදුරුව අනුන්ගේ ඌව නිබඳ කණ්ණාඩි කුට්ටමෙන් ලෝ බලන විසල් වූ ප්‍රඥාවේ දෙනෙත නම් ඔබගේය නොලියා ඉන්න තරමටම අපව දැන් අපුලද මැතිවරණ දැන්වීම් පිටුවකට අත්සන් යොදා තිබුණාම හිතාගන්නට බැරි වුණා මට ඔබ ඉන්නේ කොතැනකද යන මග ඇදුරු දිට මගේ ගරුතර විෂ පෙව්වේ කවුරුන්ද හලාහල මේ නාගොල්ලාගඩ ධර්මසිරි බෙනඩික් මේ 2009 මට මතක විදියට රාවේට ලියපු කවියක්. ඊට පස්සේ වන්නේ මිතුරන්ටයි කියලා ඔබ පිළිතුරු කවියක් ලියනවා මේකට. හීතුඩක්සේ පැමිණ ඔබේ පෑන දැදුරු කළා මුත් මසිත ආදරයේ මිසක ඔබ පිළිබඳව නොවේ අහිතක් තුන් හිතක. මේ අවුල් හූ වටෙහි දෙකලවර එක් බඳුය පිය මිතුර. හුයේයයි සිනායයි කොණක් ගත් නමුදු සීනයයි කොනක් ගත් නමුදු බලු වසුරු පිඩක කෙලවර පමණ එකුන් පනසකි වසර ගෙවී තිබුණේ යන්තමට කෙල ගසා දැහැටි දඬු ඉවතලන විට මුවින යලිත් ඕනෑ විය ඉඳ හිට දිනක කිලි මලේ උන්ට මැදගන්නට සුදු පිරියම් කරගන්නට ඒ කදිම දැහැටි දඬුමය තවම තුවාලව ඇතත් කුරුල්ලාගේ හදවත තවම කවියක් තිබේ එහි ඉතිරිව ව්‍යාදියෙන් පිරුණු කල මුළු නුවර ව්‍යාදියට ගොදුරු නොවුනද කෙලෙස ඇසේ නම් ඔබේ කටහඬ මෙලෙස මතු මතුද
නික්ම යන්නට පෙර අතවනන්නම් සෙමෙන් ඈත සිට. ඒ ඇත්තම තමයි මේ 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 ගමනු මල් ලියලා තියෙන්නේ. ආ. ඉතින් දැන් ඒක මේක මට ඔක පැහැදිලි කරන්න ගියෝදින් ලොකු විදිහ කතාවක් කියන්න වෙනවානේ. හ්ම්. ඒක ඉතාලම කෙටියෙන් මෙහෙම මම කියන්නම්. හ්ම්. දැන් අර ඔබ මුලින්ම කිව්ව ප්‍රශ්නේ තමයි අහපු එක තමයි මම මගේ කඳවුරු තෝරාගත්තා ඒ කඳවුරේ මම දෙකටම හිටියා කියන එක. හ්ම්. ඒක තාමත් එහෙම වෙනස් වෙලා නැහැ. දැන් ඊට පස්සේ 94 වෙනකොට අවුරුදු 17ක් එක දිගට අපි විකල්පයක් නොදැක පීඩාවට පත් වෙලා මනුෂ්‍ය ඝාතන රාශියක් දැකලා ඉඳපු වෙලාවක අපි තීරණය කරා 94 අලුත් ආණ්ඩුව ඉදපත් කරන්න. ඒ විදිහම වැඩ කරා. ඔව්. එහි එක ඇමතිවරයෙක් මාව තෝරගත්තා ඔහුගේ කාර්ය මණ්ඩලයට ජිස්ලා කාලේකම්වරයෙක් හැටියට මම ඒ ආරාධනය පිළිගෙන ගියා. ඔව්. දොඩක් උඩ මහත්තයද? ඔව්. නමුත් ඔවුන් බැහැටි දඩුවක් විදිහට එළියට දාන්නනේ මාව. ඒක තමයි කතාව. ඒ අතරේ ඉතින් මං හිතන්නේ ඔය 2009 මැතිවරණය ගැන කියන්නේ නැත්තේ. ඒකේ ඔව්. අර පුවත්පත්වල අත්සන් කරානේ අත්සන් ලක්ෂයක්ද ඔනෝ වෙන ගත්තනේ අත්සන් කරා. ඒ වෙනකොටත් ඉතින් තීරණය කළා තර්ණ කළා අපි මම ඔය කියන කාරණේ අර මේ හුයේ සීනයි මේ මේ අවුල් නූල් බෝලේ කොන් දෙකම එකයි. හුයේ සීනයි කියලා අර ඒක තියෙන්නේ හුවටේ ප්‍රශ්නේ උම්මගේ යාතකෙනේ තියෙන්නේ. අර යකින්මක් කැවිලා අර දරුවා උදුරගෙන යන වෙලාවේ දරුවන් අරක ප්‍රශ්නේ අර මේ යකින්න අර නූල් බෝල ඉල්ලගෙන කියන නැගලින් මේක ඔයා දැමුරු මේක හුයේ සීන කියලා කියන්නේ ඒක තමයි මම පාවිච්චි කර යදුව. කියන්නේ බලු වසුරු පිනක දෙපැත්තම එක වගේ කියන කියන්නේ අපි වඩා තෝරගන්න තියෙන අර ඝනත්වයෙන් අඩු කොටස තෝරගත්තා කියන කියන්නේ. එහෙම විකල්පයක් හිටියේ ඉතින් මම ඒකයි මම පැහැදිලි කළේ. ඉතින් ඒ වගේ අත්දැකීම් අනන්ත අප්‍රමාණ විඳලා තියෙනවනේ ඉතින්. මේ අපි උපයාගත්ත පෞද්ගලිකව දෙන දෙයක් නැහැ. ඉතින් මං ඉඳපු අවුරුදු 40 ගානක් ජීවත් වෙච්ච ගී විකුණන්න උනා අපිට. ඔව්. දරුවෝ දෙන්නට ගෙවල් දෙකක් දෙන්න. ඉතින් වෙන මොකද්ද? ඔව්. මේ විය වෙන මොනවද ඉතුරු තියනවද නැහැනේ. මේ මේ හේකයි. මේක ඇතුළෙම මේ සන්ධ්‍යා තීර්ථෙත් මට ඒ වගේ මේ හම්බුණා මේ මිතුරෙකුගේ ලිපියක් අස්වරෙන් එහෙම මේ හරි බත් ඒක එයා මේ කවුද සම්බන්ධුද? ජාමිතිය ප්‍රගුණ කොට අමාරුම ගණන් හැදුවා වාගේ කියා දිය යුතු මිතුර සරල රේඛාවක්ද සංසාරය කියලා තමයි ඒක ඉවර කරන්නේ. නෑ එහෙම මෙහෙම එහෙකුත් තියෙනවා. දැන් පහුගිය කාලේ මේ දැන් අර උගාක් හිතවත්කම් අපි හරි මේ මේ ආදරණීයයි එහෙමද කියන්නේ හිතවත්කමට වැඩ කරගන්න ආ ඉන්නවනේ. ඔව්. දැන් පත්තරවල කවුරු හරි කතා කරලා මේ පත්තරසේ මේ මෙහෙම කවියක් ලියලා දෙන්න කිව්වා. ඒක නොකරෙන්න බැරි තරම් අර මේ මොකක් දෝනු විල්ලක් තියෙනවා. ඒක චපලකමක් තමයි ඒක අතකට බලනකොට එක ප්‍රතිපත්තියක ඉන්න බැරි කමක් තමයි. ඔව්. නමුත් ඉතින් අර මේ මිනිස්සු තරහ කරගන්න බැරි කමකුත් තියෙනවා. අන්න එහෙම එක හැඟීමක් තියෙනවා මට. වැඩිපුරම ඔය තේමා ගීතත් ඔබතුමා ලියවන්නේ සෑහෙන්න. දැන් මේ දොඩංගුඩ මහත්තයාට හරි කැනිබල් දේශපාලන පක්ෂවල අයට ලියවන තේමා ගීත. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගීතයක් මම ලියන්නේ. ඔව්. ඉතින් මේවා ලියද්දිත් ඒ ඒ හිතවත්කම් ඇතුලේ දේවල් සිද්ධ වෙන්නේ ආර්ථික ප්‍රතිපදාවක් රටයක්වත් අරගෙන තියව නෙමෙයි ඒක. ඒවා නෙමෙයි. මේ පක්ෂ ප්‍රතිපත්ති මුලින්මනින්ම අනුමත කරන නිසාවත් මම ශ්‍රී ලංකා පක්ෂ නිදහස් පක්ෂ සමාජිකයෙක්වත් නෙමෙයි කවදාවත්. ඒක දේශපාලන දෘෂ්ටිය අදාළ වෙන්නෙම නෑ ඒකටනේ. නෑ. ඔව්. දැන් මම මේ උයි ජවිපේ දේශපාලනයෙන් පස්සේ ගමේ සම සමාජ සමිතියේ සභාපති වෙලා හිටියා. තරුණ සමිතිය. සම සමාජ සමිතිය. ඔව්. ඊට පස්සේ ටිකෙන් ටික දොළංගොඩ මහත්තයා ජනවේගී කණ්ඩායමේ ඉඳලා PDP එක මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියලා එකට ගියා. 77 ඡන්ද වෙලාවේ අපි හිටියේ ඒගොල්ලොත් එක්ක. පරාර්ථ මූලිතුවක් එක්ක සංස්කෘතික ලේකම් වෙලා.
දිනකම සිටවන හම්බන්තොට දිස්ත්‍රික්ක මම ගාල්ලි එහෙම තමයි අපි මේ දේශපාලන සම්බන්ධ වෙන්නේ කියන්නේ වාමාංශික කඳවුරක මිසක් වෙන මේ දක්ෂිණාංශික පැත්තක එහෙම කවදාකවත් මම වැඩ කරලා නැහැ ඉවයි අඩුපාඩුකම් තියෙනවා ඉතින් අනන්ත ප්‍රමාණය මම ඒක හොඳයි කියනවා නෙමෙයි නෑ ඒක මම දැන් සමාජ ප්‍රතිරෝධය එල්ල වෙන්නේත් ඒක ආදරයට මිසක් වෙන මේ මේ එහෙම මේ මේ වෛරී සිතුවිල්ලකින් නෙමෙයි කියන එක තමයි පෞද්ගලිකව මගේ නම් විශ්වාසය. ඒකයි මම ඒක දැන් මේවා කොහරි මාක් වෙලා තියෙනත් දෙපැයි. ඔව් මේ ඒකයි මම මේ ඇහුවේ මේ අර දැන් Taman නියෝජනය කරන පාර්ශ්වය වෙනුවෙන් හරි පක්ෂය වෙනුවෙන් හරි ලියන එක ඕනම කෙනෙක්ට ඒක හිතාදා ගන්න. විවිධ චරිත මෙහෙම ගත්තාම හම්බුනහම එයාගෙත් ලියලා එයාගෙත් ලියලා කිව්වම මොකද්ද? නෑ එහෙම දක්ෂිණාශිකයෙක් ගැන මම ප්‍රතිවිරුද්ධ මතධාරණ බරපතල විදිහේ චෝදනා ඉල්ල කරහේ දැන් වෙනකොට පිළිහිච්ච තරම් තියෙනවා නම් තප්පු. එහෙම මේ පාටලීගෙත් ඔබතුමා ලිව්වා. පාටලීගෙත් තියෙනවා. පාටලීගේ දේශපාලනේ තියෙන අපි වගේම වාමාංශික ජවිප දේශපාලනේ කෙනෙක්නේ පාටලීග යන තියෙදි. පාටලීගෙත් අදත් මම විශ්වාස කරනවා පාටලීගේ තාමත් පාටලීගේ චරිතේ මේ ශ්‍රී ලංකා දේශපාලනට ප්‍රයෝජනය ගත හැකි හොඳ ලක්ෂණ තියෙනවා කියලා. අපි එමු. ඒ කතුළු බින්දු මනමාලිගේ ගීතේ ඒක මේ ලියවෙන්නේ ගමනු මේ මම මොනරාගල ඉන්න කාලේ. මොනරාගල ප්‍රදේශයේ තරුණ පිරිසක් අලකොළ වගුරු කියන ප්‍රදේශයේ මොනරාගල කියන අලකොළ වගුරු කියන ප්‍රදේශයේ නාට්‍ය කරා ඒගොල්ලෝ ඒ නාට්‍ය කරේ මේ කරුණසිං ජයලත්ගේ ගැහැණු ළමයි සහ යාළු යෙහෙළි කියන නවකතා දෙක ආශ්‍රයෙන් ටීටෝ එක වේදිකා නාට්‍ය. ඒගොල්ලෝ කිව්වා මේක තමයි අපි කතාව කියලා මට කියලා සින්දුවක් ලියාගන්න ඕනේ කියලා ඒ නාට්‍ය ලියපු සින්දුවයි. ඒක මම නාට්‍ය දැක්කෙත් නැහැ. පස්සේ මේ සින්දුව තියෙන නිසා මේක ටිකක් හොඳයි කියලා මට හිතෙන නිසා මම දේවුල්ගලට දුන්නා ගායනා කරන්න. කපුගේ මෙලඩි එකට දේවුල්ගලෙන් කිව්වා මේක. මගේ කිසි පොතකට අතුරු කරන්න මේ සැරේ තියෙන පොතර මම ඔක දැම්මා. ඒ ඉඳන් මට දින්දෝ මතක් වුණා. ඒක තමයි ගීතේ. ඔය ඒ නාට්‍ය වෙනුවෙන් ලිවි ඔබ තියන්නේ ඔය මේ අයි කඳුළු බින්දු මනමාලිගේ මල් පුකුරේ රෝස කම්බුලේ අද විතරක්වත් හිනා වෙන්න කුසුම නංගී. එහෙම එකක්. හොඳයි අපි එමු අවසාන මතක පදයට. දයරත්න රණතුංගගේ ගීතයක් ඔබේ මතක පදයක් වෙලා තියෙනවා. ඒ ගීතයට මම කැමති වෙන්නේ ඒක මධුවන්ති වැඩසටහනක ගීතයක්. ඒක මම දන්න මේ වැඩසටහනේ අන්තිමට ගැලපෙනවද නැද්ද කියලා. මහගමසේකර ලියලා තියෙන එක මේ කොයිද සිටන්දෝ බඹරිඳු ආවේ මන්දයි බඹරිඳු මේ රට ආවේ. එහෙම පටන් ගන්න එක ජීවිතේ මතකයක් වෙන්නේ හේතුව ඒක මතක්ෙන්නේ ඒක මෑත කාලේ මම ඒක මේ විශේෂයෙන්ම ගායන රීතියට මං හරි කැමති. ඒක අමරදේවයන්ගේ තනුවක් සහ සංගීතය දයරත්න රණතුංග සහ පිරිස ගායනා කරන ගීතය සේකර ලියලා තියෙන්නේ. ඒක තනි වෙච්ච වෙලාවක හුදකලාව කාන්සියෙන් ඉන්නකොට ඇහෙනකොට මහ විශාල කල්පනා ලෝකයක් මට විවෘත කරලා දෙනවා ඒකේ. ඒකේ ගායනාවල තියෙනවා අර ඛ්‍යාල් ශෛලියේ සමහර යෙදුම් සමහර තැන්වල ගායනා කරනවා. දැන් මම විශ්වාස කරන්නේ අර හැඟීම් කියන ඒවා මේ ගීතයකින් කියන්න පුළුවන් වක්කලාවට. නමුත් අර කාංසාව හුදකලාව පාළුව කලකිරීම වගේ හැඟීම් අමාරුයි කියන්න ඒ විදියට. මම හිතන ඔය ගීතෙන් ඔය ඔක්කොම හැඟීම් මට දැනෙනවා කියලා. ඒ නිසා මම ඒකට හරි ප්‍රියයි ඒ ගීතය අහන්න. හරි අපි මේ දැන් මේ අවසාන භාගයේ ඉන්න නිසා තව එකක් මේ ටිකක් ප්‍රකටව ඔබ ගැන කතා කරද්දී සාමයේ ගීත ගැන
විශේෂයෙන් කතා ගන්න ඔබත් මේක බොහෝ තැන්වල කියලා තියෙනවා මේ සිංහල සින්දු කියන නළලේ තිලක තියෙන කිරිලි මේ නඩේසන්ගේ සහ මේ ආදර කතාව ගැන හැබැයි එහෙම ලියලා ඔබ මට අර මේකත් අර සමාජ විරෝධීම කෑල්ලක් තමයි ආයුරක්කන්තුව වඩා කියලා අය හමුදාවේ ඉන්න සොල්දාදුවන් වෙනුවෙනුත් ගීතයක් නිර්මාණය කරනවා මේකේ පරස්පරතාවය ගැන මොකක් හරි ඔබතුමාගේ අදහස උත්තරයක් තියෙනවද මම වා කනගාටු වෙන පරස්පරතාවය ගැන ගීතයක් තමයි ඒක ඇත්තම කියනවා ඒක ඒ දවස්වල මිත්‍රයන්ගේ පෙළඹවීම නිසා මම එච්චර බරපතල විදිහට හිතන්නේ නැතුව කරපු වැඩක් ඒක කියලා පසුතැවිලි වෙනවා කියන එක මිසක් වෙන කියලා මට උත්තරයක් නෑ ඒකට හැබැයි ඉතින් ඒකේ මම කොයි තැනකවත් මේ 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 දෙමළ මිනිස්සු ඝාතනය කරන්න මරන්න එහෙම කියලා යෝජනා කරන්නේ නැහැ සමාජ විරෝධී එන්නේ මේ රත්නශ්‍රී මහත්තයා මේ මේ මම විශ්වාස කරන විදිහට ඒ කියන්නේ පීඩිතයා සහ පීඩිතයා දෙන්නා වෙනුවෙන්ම කතා කරන්න යාම පරස්පරයි ඒක මම පිළිගන්නවා ඒකනේ මම කිව්වා පහසුතල වෙනවා කියලා ඒකත් තරම් මිත්‍රයන්ගේ ඉල්ලීම සමහර අයගේ ඉල්ලීම් තියෙනවනේ චලෝ හිතන්නේ මතක් නැතුව කරන දේවල් ඒගොල්ලෝ සතුටු කරා එහෙම වෙච්ච අත්තරක් ඒක බරපතල වැරද්දක් අපි මේ නිරන්තරයෙන් ඔබ අම්මා ගැන කියනවා අහලා තියෙනවා හැබැයි මේ අද නම් මයිත් එක්ක තාත්තා ගැන යම් යම් දේවල් ටිකක් කිව්වා මේ ජීවිතේ මේ මේ අම්මා තාත්තා ගැන මතකයේ මම කැමතියි පොඩ්ඩක් මේ අවසාන හරිය නිසා මේ කතා කරන්න මේ අදාල් තියෙනවා ඔය අම්මා අනිවාර්යෙන් ෆොටෝ එක අපිට දා ගන්න කවුද මම මේ විතරයි අම්මා දැකලා තියෙන්නේ මේ පින්තූරේ තමයි මගේ අම්මා මම දැකපු එකම මොකද අම්මා ගැන මතකයක් තියෙන විදියක් නැහැ නේද අවුරුද්දේ දවස් 22ක ළමයෙකුට කොහොමද මතක හිටියේ තාත්තා මතකයි මට අවුරුදු 7යි තාත්තා නැති වුණේ තාත්තා අම්මයි තාත්තේ දෙන්නම ගාල්ලේද අම්මා ගම තමයි තෙල්ලුඹුරේ ගම අම්මයි ගම තමයි අපේ ගම හැටියට උන සලකන තාත්තා එල්පිටි පල්පැත්තේ කෙනෙක් ඒ ගිල්ල රස්සාව කරද්දී විවාහ වෙලා තියෙනවා එතකොට දැන් ওই ජීවිතේ හැම අපි මතකාවශේෂ දේවල් කතා බහ කරද්දී සේ කරගෙන එහෙම කතා කරන්න ඇති මතකයක් කපුගේ දිවුරුගනේ රජරට සේවය ගැන ඉතින් අපි මේ අවසාන හරිය නිසා එහෙම සාරාංශගත කරුත් එහෙම ජීවිතේ එහෙම මේ අද මේ මොහොත වෙද්දී කල්පනාවට වැටෙන ඒ යුගය ගැන මොන වගේ දෙයක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ ඒ කියන්නේ ඇසුරු කරපු මිතුරෝ අද ගොඩක් දිනක් නැහැ එච්.එම්. ජයවර්ධන මාදින් නගුඩ ගෙදර කාලයක් එහෙම අපටත් ඔබ මුණ ගැහෙන කාලේ අපිට විශේෂයෙන් මාදින් නගුඩ ගෙදර තමයි ගොඩක් කලර කසුන්ලේ ගෙදර මුණ ගැහුණේ එතකොට එතනින් යාම රජරට සේවය කියන්නේ වෙනම ජීවිතේ පරිච්ඡේදයක්. රස්සාවට තැන් තැන් වල මොනරාගල හිටපු එක විවිධ දුෂ්කර පළාත්වල ගිහිල්ලා නියෝජනය වෙච්ච එක ඒක ජීවිතේ එහෙම පරිච්ඡේද ගණනාවක් පහු කරලා ඇවිල්ලා අවුරුදු 40ක් ලේන් බහන්න විදිහෙත් ඉඳලා දැන් අද මේ බෝපෙට වෙලා ඉඳි මේ මතක් වෙනවා ඇති ඉතින් මං හිතන්නේ ඇසුරු කරපු මුල් කාලේ ඉඳලා පිරිස් නැති ලංකාවේ හුඟක් ප්‍රවීණයි කියන කලාකරුවන් හුඟ දෙනෙක් සමීප ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. ඇත්තටම දැන් ආචාර්ය පණ්ඩිත අමරදේව වගේ කෙනෙක් අපි පාසල් අවදීදී විශ්වවිද්‍යාලයේ ශ්‍රවණ ආරාධනා ප්‍රසංගයකට වරක්කාව 74-73 විතර ටිකට් එකක් රුපියල් 5යි ඒක රුපියල් 5ක් තිබුණේ අපේ ගව බලන්න. අපි ශාලාවේ බිත්තියට කන පියාගෙන අපි ප්‍රසංගය ඇහුවේ. අහලවල මම ලියුමක් ලිව්වා අමරදේව මහත්තයාට ඔබේ ශ්‍රවණ ආරාධනාවෙන් අපේ සවුනට ආරාධනා නොකරන කියලා. ඒ ලියුම ලස්සන ලිව්වා. ලියලා ඊට පස්සේ අවුරුදු 79 අවුරුද්දේ ගාල්ල නගර ශාලාවේ තිබුණ ඔහුගේ ප්‍රසංගයක්. ඒක අහන්න ගිහින් එතකොට මම ගුරුවරයෙක්. ඉතින් මම කතා කරා. ඉතින්ලා කිව්වා මම තමයි මේ මම කියලා මම නම කිව්වාම එයාට මතක තිබුණා කිව්වා ආ ඔය ලස්සන ලියුමක් කියලා දුන්නේ මං ළඟ තාම ලියුම තියෙන මට සින්දුවක් ලියා දෙන්න ඕන එහෙම කිව්වා ඇත්තටම මේ සින්දුව ඔහු ගායනා කළ ආරාධනා ප්‍රසංගේ සජීවී දුරු රටක විරහ ගිනිමැද කල් දෙවන දේවී කියලා
ඒ සම්බන්ධයෙන් ඉතින් ඔහුගේ අභාවය දක්වාම දිගටම වගේ පැවැත්තුණා. ඔහු මේ නිවුස් එකත් ඇවිල්ලා තියෙනවා. ආ මේ ගෙදරටත් ඇවිත්. ඔහු ගෙදරට. ඔව් මේ ගෙදරටත් ආවා. ඔව්. ඔහු විතරක් නෙමෙයි විනිඳ විමලා අමරදේව මැතිණිය ඒගොල්ලෝ ඔක්කොම මෙහෙ ආවා. ඉතින් ඔහුගේ පටන් මේ කේමදාසයන්ගේ එක ගොඩක් කලම වැඩ කරා. කේමදාස පදනමේ මොරල්ලි අර ගරාජයක පන්ති පැවැත්වෙන කාලේ මට කේමදාස මාස්ටර් කියලා තිබුණා. අසංසියෝ දන්න දෙයක් කියලා මේ ළමයට කියා දෙන්න කියලා. ගුවන් ඉදිරියේ පටිගත කිරිබර කළ හැමදාම හවුස් මගෙතෙන් යනවා. ගියාම පැදුරු වල වාඩි වෙලා ඉන්න සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලිලා, මිහාරි ක්‍රමාරච්චිලා ඔය කාණ්ඩේ වාඩි වෙලා ඉන්නවා. මම දන්න දේවල් ඒගොල්ලන්ට කියනවා ඉතින්. මම ඉතින් සංගීතය කරන්නේ මම ඔය සාහිත්‍ය ගැන රසාස්වාදනය ගැන ඔය කරුණු කතා කළේ. ඉතින් කේමදාස මාස්ටර් ඉතින් අපේ ගෙදර ඇවිල්ලා ඔහුගේ අර මේ පිරුණන් මංගල්‍යයත් එක්ක කලන්නේ නිදන් කොල්ලේ කියලා එකක්. ඔව්. නිදන් කොල්ලේ හිටස් යශෝදරා වැලපිලේ කියලා මමනේ. ඔව්. යශෝදරා වැලපිලේ ඔබේ නිර්මාණයක් නේ. මම ලිව්වේ. දඟුල ගලේ කළු ගලවල නිදනවාද කියලා. ඊට පස්සේ මාස්ටර් එකක් ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ ගුවන් විදුලියේ තියෙනවා මුගක් ඒ වගේ ඉත. ඒ වුණාම ඉතින් කපුගේගේ මගේ සම්බන්ධයෙන් ගොඩක් කල්පවතිච්ච එකක්. කල්පවතිච්ච එකක්. ඒ සුසංයෝගේ මම හිතන ලංකාවේ කලා ශාස්ත්‍රයේ මේ මේ ඔහුගේ වැඳක් තිබුණා මේ ඇඳ නෙමෙයි වෙන ඇඳක් තිබුණා කොටුවේ ගෙදර ඔහු වෙනෙම හදපු ඇඳක් ටිකක් දිග ඇඳක් කවුරු තිබුණා දියුල් අයියත් එක්ක දැන් ලියනවද සම්බන්ධකමක් තියෙනවද දැන් ඉතින් දියුල් ගණේට මන් නැතුවට ඉන්නෝනේ අලුත් පරම්පරාවේ අය ලියන අය ගොඩක් අය ඉතින් මගේ වැඩිය කියන්න යන්නේ ඉතින් මම ලිව්වෙත් නෑ කාලෙකින් මෑත කාලේ ලිව්වා අර මේ ඇතිනේ මොනේ දරුලද පොසු ඇතින්න කියලා ගීතයක්. එරින්න ඉබරත් මගේ ඉන්දිය හතලියක් විතර මගේ කියලා තියෙනවා. කියලා තියෙනවා නේ. හොඳයි මම මේ අවසානෙට එන්නම් මේ මම මේ මේක අවසානෙම කතා කරනවා කියලා තීරණය කරගත්තෙත් මේ මේක ගැන ටිකක් ඉඳ පාඩු ඇතුව කතා කරන්න එහෙම කැමති නම් කතා කරන්න මේ තමයි මම හිතන්නේ ජීවිතේ මේ ඔබ ටිකක් වමනාවෙන්ම කතා කරන සහ ඒක මේ මොහොත පිළිබඳ මේ මොහොතේ ගැන තියෙන හැඟීම කොහොමද කියන එකට වඩා මම කැමතියි මේ ප්‍රිය බිරිඳ හේමමාලී ගැන මේ මාලති කල්පනා ඇම්බ්‍රෝස් මේ කවිය ඒ කවිය එතරම් තියෙනවා මමත් ඒ කවිය අරගෙන ආවා මේ කල්පනාගේ කවිය මේක මේ 2012 අගෝස්තු 26 ඉරිදා මේ බූන්දි මේ අඩවියේ ගියේ මම ඒකෙම තමයි කොපියක් දාගත්තේ මේක ගැන මම හිතන සමාජය ඇතුළේ ලොකු කතා බහක් ඇති වුණා මම මේ කවිය මට කියන්න මම අවසර ඉල්ලනවා මේක මේ කල්පනා ලියන්නේ ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා දෑත නොහැර ළඟ හිටියේ කඳුළු දරා සේම අහස දියදී සෙනෙහස වපුරා හේමමාලි වී ඉපදුණු යශෝදරා තුන් යම බුදු පහන වේවි ඇවිලෙන්නේ ඒ එලියයි කවියට විවරණ දුන්නේ ගේ මැද ගේ කුරුල්ලනියයි නොකියන්නේ හෙවනැල්ලක් කොමද සමුගෙන යන්නේ දුරු අරුණේ මල් නොපිපුණු හවස් කල දරු පැටවුන් රැකනු නිදා පහන් කල තටු ඇවිදින් උන් ඉගලුණු දවස්වල තටු විහිදා මා රැකගත් කිරිල්ලිය රාත්‍රියක වැළපෙන ගුරු තරුවාරා බේත් පොවා ලය අතගා වරින් වරා පිටත් තුනේ අල්ලාගත් අත නොහැරා මටත් කලින් බුදු වෙන්නද යශෝදරා පේන පේන පඳුරේ මල් පෝදින්න රෑන රෑනා ගිරවුනි නාඩන්න හීන හීන නොමවි හෙට එළිවෙන්න හේමමාලියක පාරක් යලියෙන්න මට ඒව මුණ ගැහිලා තියෙනවා මම ඈත් එක කතා බහ කරලා තියෙනවා ඔබ සහ ඈතර ගෙවුණු ජීවිතය ගැන මම ඔබෙන් සහ ඇගෙන් ඔබේ ලබදි මිතුරන්ගෙන් අහලා තියෙනවා මේ මොකක්ද ඔබට මේ වෙලාවේ දැනෙන හැඟීම කියලා විතරයි මට අහන්න තියෙන්නේ මගේ ළඟ පොතක් නෑ මේ වෙලාවේ මට ඒක කියවන්න පුළුවන් කවියක් තියෙනවා ඒක කියවගත්තොත් ඉතින් මට මතකේ තියෙනවද කවිය නැත්නම් මට ඒක කවිය බලාගෙන කියවන්න ඕනේ ඒක මට පොඩි පොඩි වෙලාවක් දෙන්න ඕනේ ඔව් මල්ලහුර කියන පොතේ තියෙන ලියපු තීරු ලිපියක් මේ
මේක මේ ඔක්කොම කියවන්න බෑ මම කොටසක් විතරක් කියවන්නම්. ගෙදර යන පෞද්ගලික වස්තුවක් වුවද ඒ පෞද්ගලික නොවන දෙයක් තිබේ. මේ සටහන ලියවෙන්නේ හේිනි. ඒ ගෙදරට අත්විවරමක්ද අත්විවරම ගොඩනැගු භෞතික ද්‍රව්‍යද තිබිනා. එහෙන් මේ ආදරණීය ගෙදර එක්තරා දවසක වේදනාවෙන් නොද විකුණා දමන්නට සිදු වේ. ගේ මිලට ගත්තේ එක්තරා සමාගමක් වගේ විදේශික කාන්තාවකි. මගේ සෙල්ලම්ගේ මිලටගත් කුමරියනි මනරම් නුඹ එතන තැනු මන්දිරයේ ඊටත් වඩා මනරම් හෙවනකට නැති මුත්වරම් ඒ වටී විදකේ තරම්. එසේ දහදුක් විඳ හදාගත් ගෙදරද ඒ සියලු සැමරුම් සමග විකුණා දමන්නට සිදු වේ. ජීවිතයේ සියලු දේ දෝතර පිරිනමන්නේ නැත. මේ තොරතුරු පෞද්ගලික වුවද ඒ පෞද්ගලිකත්වයේ සීමා මායිම් කොතන වේද ලබුන්ටීම අසීරු නොවේද. ඒකේ මේ වෙන කෙනෙක් කියපු කවියකුත් තියෙනවා මම කියන්නම් මේක. මගේ බාගෙට පිසූ වැලි බත ළමා දෑසින් වැටුණු අගහිග මිරටගත් සිටු කුමරි දෙවඟනවන් මගේ දුප්පත් අතීතයේ යලි මටම දෙනවා නම් මේ ගීය තවමත් කිසිවෙකු විසින් ගයා නැත. මේ ගයනට තරම් වැදගත්කමක් කිසිවෙකුට නැතිවා වන්නට පිළිවෙල. ගයක් අහිමිව යෑම සැබවින් බරපතල කරුණක් නොවේ. ඒ ගෙදරම ඉපිද එහිම වියපත්ව පෙම්වතියක බිරිඳක හා මවකෝ මගේ බිරියද නොකල්හි මට අහිමි වී ගිය කල ගෙදර යනු කුමක්. ඒක තමයි මට කියන්නේ. දැන් මේ ඔව් පිළිතුරක් හැට මේ අදහිට නිකුත් මේ තියෙන මගේ අලුත් පොත එන්න එපා දියසෙන් ගීත එකතුවක්. ඒකේ තියෙන මෙන්න මෙහෙම ගීතයක්. නින්ද බිඳී ඇහැරෙන විට මහරෑ මැදියම හිස පිරිමැද රෙදි පොරවන මා දැන් නැති වගේ සිහි කරගෙන තනි ආහනේ නිදන්න හිමිසල් කෑවද බීවද අහන්න ආගිය තැන්වල සිහි කරන්න බේත් හේත් ගත යුතු කනිසම මා නැතිවග සිහි කරගෙන නගින්න මේ මහගිරි දඹ නැතිව මාත්වැල් කිරිට ඇඳුම් ඇඳරෙදි බල ගැල්ලුණු සුසුබඳ සිඹ බලන්න වෙනදා වගේ අසලට නාවට මා ඔබ ළඟ බව සිහි කර නගින්න මේ මහගිරි දඹ නැතිව මාත්වැල්. ඇයි කියනවා එහෙම මට? මං හිතනවා එහෙම කියනවා ඇති. හොඳයි, මේ එහෙමනම් අපි අද මතකපද මෙතනින් හවර කරමු. මට මේ සමස්තය ගැන කියන්න සහ ඔබතුමාගේ නිර්මාණ ගැන, කවි ගැන, ගීත ගැන සහ ඔබ කරපු සාහිත්‍ය මෙහෙවර ගැන සහ සමාජ මෙහෙවර ගැන කියන්න මං හිතන්නේ අර එච්චර වචන විභවයක් නෑ මට. ඒක නිසා මේ අපේ පරම්පරාවකට මේ ඇස් දුන්න මනුස්සයෙක් විදිහට අපි හරි ප්‍රිය කරන මේ කවියෙක්, ගීත රචකයෙක් මේ සහ අපට රසාස්වාදනය මෙහෙම කතා බහ කරන්න බෙදා හදා ගන්න හැකි පුද්ගලයෙක් විදිහට. මේක අතිශෝක්ති වර්ණාවකුත් නෙමෙයි, මේක හිත ඇතුලේ මම හිතන්නේ අපේ පරම්පරාවේ හැමෝගෙම තියෙන කතාව. එහෙම කෙනෙක් විදිහට අපට ප්‍රාර්ථනා කරන්න තින්නේ නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනය. ස්තුති බෙහෙවින්ම ඔබේ මර සැරිසරණ ඥාතියා කියන කවිය අවසානට තියෙනවා හැම තැනම පාරවල් සංසාරයේ කියලා. මම හිතන්නේ මේ සංසාරය ඇතුලේ කොහේ කොහේ හරි පාරක අපි නැවත නැවත හමු වෙයි. ස්තුතිය ඔබතුමාට මේ අවස්ථාව දුන්නට. බොහොම ස්තුතියි ගැමුණු මට අවස්ථාවක් දුන්නට. හුඟක් වෙලාට මම හිතනවා මං හරි නිදහසේ කතා කළා කියලා. සමහර කියමන් මගේ පාපෝච්චාරණ විදියට දැනෙන්නේ නැති කුමාර මම නිදහසේ මං හිතනවා මගේ අදහස් මම කිව්වා කියලා කිසිම සංස්කරණකින් තොරව මම කතා කළා කියලා මං හිතනවා. මේක සංස්කරණකින් තොරව අපි ප්‍රචාරයත් කරනවා. ස්තුතිය ඔබතුමා. සුබරාත්‍රිය. හමු නිදමේ පද පෙළේ.